ඇත්තටම මොන මැතිවරණයක්ද එන්න කියන එකත් තාම පැහැදිලි නැහැ නේ. දැන් අපේ කාර්යාලයට එන පිරිස, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවිධ ජන කණ්ඩායම් එක්ක කතා කරාම මිනිස්සු සාමාන්‍ය ජනතාව කියන එක තමයි මේ ජනාධිපතිතුමා බොහොම සටකපට සූර නායකයෙක් කිය. එතුමා ජනාධිපතිවරණේ තියයිද කියලාත් විශ්වාසයක් නැහැ කියලා. දැන් ජනාධිපතිවරණේට එන අපේක්ෂකයෝ ගැන හරි දිනන්නේ කවුද කියලා හරි කතා කරන්න ඉස්සෙල්ලා ව්‍යවස්ථාවේ තියෙන හැටියෙන් නම් සැප්තැම්බර් 16යි ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණයක් තියන්නම ඕන. හැබැයි මේ ජනාධිපතිතුමා ඒක තියයිද කියලා තාම ජනතාවගෙන් භාගයකට විතර මං හිතන්නේ විශ්වාසයක් නැහැ. ඔක්කොටම ඉස්සෙල්ලා निराකරණය කරගන්න ඕන කාරණේ තමයි නිසි කලට වේලාවට ජනාධිපතිවරණය තියයිද, එහෙම නැත්නම් ව්‍යවස්ථාවේ තියෙන මොනවා හෝ සිදුරකින් හිලකින් පිංගලා මේක ප්‍රමාද කරන්න ජනාධිපතිතුමා කටයුතු කරයිද කියන එක. හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කාටද ඉදිරි ජනාධිපතිවරණයේදී උදව් කරන්න කියලා. ඉස්සෙල්ලත් කිව්වා වගේ ප්‍රධානම කාරණේ ජනාධිපතිවරණයේ නිසි කලට වේලාවට තියයිද කියන එක. ඒ ගැන දැන් සැකසංකා මතුවෙමින් පවතිනවා. ඒත් එක්ක ජනාධිපතිවරණයක් තියෙනවා නම් අප හැමදාම පෙනී සිටියේ අපේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, ජාතික අදහස් වෙනුවෙන් තමයි අප පෙනී සිටියේ. ඉතින් මේ වෙනකොට එවැනි කණ්ඩායම් ගණනාවක් තැන් තැන්වල විසිරීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙකක කාලෙදි මේ කණ්ඩායම් කිහිපයම එකතු කරලා එක වේදිකාවකට ගෙනහැල්ලා පොදු බලවේගයක් බවට පත් කරන්න. විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙලා තියෙනවා නොබෙදි විදේශ පිළිවෙත සම්බන්ධයෙන්. අද මතුවෙලා තියෙන ප්‍රධානම කාරණයක් තමයි රටවල් කිහිපයක් අපිට දැඩි බලපෑම් කරමින් සිටිනවා. අපේ රටේ අනන්‍යතාවට, ස්වාධීනත්වයට බලපෑම් කරමින් පවතිනවා. ඒ නිසා කිසිම රටකට අපේ රට යොදා ගන්න දෙන්න බැහැ. අපේ රටේ අනන්‍යතාව නැති කරන්න දෙන්න බැහැ. ඒ වගේම ලොකුම ප්‍රශ්නේ අද ජනතාව මුහුණ දෙන ප්‍රශ්නේ, ජනතාවට තියෙන කාරණේ මැතිවරණයේදී ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ අද අප රටක් හැටියට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නයට කොහොමද විසඳුම් දෙන්නේ, කුමන ආකාරයේ විසඳුමක්ද දෙන්නේ කියලා. දැනට ඉදිරිපත් වෙලා තියෙන කිසිම කණ්ඩායමක් නිශ්චිත වැඩපිළිවෙලක් මේ වනතෙක් ඉදිරිපත් කළා නැහැ ආර්ථික අර්බුදයෙන් රට කවර විදිහකටද ගලවා ගන්න කියලා. එතකොට ඒ පිළිබඳ බලන් ඉඳලා ඊට වඩාත්ම සාධනීය පිළිතුරක් දෙන්න පුළුවන් රටට එරෙහි නොවන, ජනතාවට හානි නොකරන, එහෙම නැත්නම් අවම හානියක් කරන කණ්ඩායමත් එක්ක තමයි ඉදිරියේදී අප සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. ජාතික ජන බලවේගයේ අපි දන්නවා උන් ඉතාම දක්ෂ ප්‍රබල ප්‍රචාරණ යාන්ත්‍රණයක් තියෙන කණ්ඩායමක්. දැන් පහුගිය ජනාධිපතිවරණය ගත්තත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනපු ජනාධිපතිවරණයේදීත් ප්‍රචාරණ කටයුතු වැඩියෙන්ම කරේ. වැඩිම සෙනඟක් ආපු රැස්වීම් තිබුණේ ඒ ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත්ත බලවේගයට. හැබැයි ඡන්ද ලැබෙනකොට ඔවුන්ට ලැබුණේ 3%ක වගේ ප්‍රමාණයක්. අද මේ රටේ තියෙන ආකාරයේම ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි ආකාරයක ප්‍රසාදයක් පැන නැගුණා 2001 වර්ෂයේදී උණුත් එකයි මුණුත් එකයි ගමජවි පිට කියලා ලොකු ප්‍රචාරණයක් කරා. ඒ වෙලාවේ ගොඩක් අය හිතුවා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 40ක් 50ක් උන්ට ලැබෙයි කියලා. හැබැයි මේ මහා ප්‍රචාරණ ව්‍යාපෘතිය හමුවේ ජනතා විමුක්ති පෙරමුණට 2001 දී ලැබුණේ മന്ത്രി ආසන දුර 16ක් සහ ලක්ෂ 8ක පමණ ඡන්ද ප්‍රමාණයක්. එතකොට දැනටත් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියන එකයි අපේට බැලුවැල්මට පේන්නේ. ඊට වැඩිය ටිකක් එහෙම වෙන්න පුළුවන්. තනියෙන් පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට හෝ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමකට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් ජාතික ජන බලවේගයේ සතු වෙනවා කියලා අපිට පෙනෙන්නේ නැහැ. පැහැදිලිවම අපේ රට වෙලාගෙන තියෙන මේ දූෂණය, මේ චවුර වලල්ලක් තියෙනවා. දේශපාලනඥයෝ පමණක් නෙමෙයි, ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් කණ්ඩායමක් එකතු වෙලා පහුගිය අවුරුදු 30-40ක කාලේ තම තමන්ට හිතන විදිහට රටේ ආර්ථිකයට බලපෑම් කරලා අයිතු ලාභ ප්‍රයෝජන උපයාගෙන තියෙනවා. ඉතින් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුවිය යුතුමයි. ඒක ප්‍රධානම කාරණයක්. මොකද පහුගිය කාල සීමාවේ පත්වෙච්ච රජයන් ඒ පිළිබඳ නොසලකා හැරිය නිසා තමයි ජාතික ජන බලවේගයට මේක සටන් පාඩයක් හැටියට මෙතරම් ඉස්සරහට ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකේට උන්ට ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දක්වපු අදහස, ජාතික ජන බලවේගයේ දක්වපු අදහසට ජන ප්‍රසාදයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ජනතාවට අවශ්‍යයි දූෂණය පිළිබඳව ඍජුව කටයුතු කරන කණ්ඩායමක් බලයට ගෙන එන්න. ඒ නිසා ඔවුන් පමණක් නෙමෙයි මේ මෙවර ඊළඟ මැතිවරණයකට ඉදිරිපත් වන කවර කණ්ඩායමකට වුණත් මං හිතන්නේ දූෂණයට එරෙහිව ඍජුව නැගී සිටීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඉදිරිපත් කළ යුතුමයි.
ඇත්තටම තාම ජනාධිපතිවරණයකට දින නියම කිරීමක් සිදු වෙලා නැහැ. මැතිවරණ කොමිසමට ජූලි 16 හෝ ඊට පසුව තමයි මැතිවරණ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට නම් බලය ලැබෙන්නේ. එතකොට තාම ජනාධිපතිවරණයක් නැහැ. පේනතෙක් මානෙක එහෙම දින නියම කිරීමක් වෙලා නැහැ. ප්‍රකාශයට පත් කිරීමක් සිද්ධ වෙලා නැහැ. දැනටත් ඕන නම් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහමැතිවරණයක් තියෙන්න පුළුවන්. ඒ වගේම ජාතික ජන බලවේගය හෝ සමගි ජන බලවේගය තමන්ගේ ආර්ථික හෝ අනිකුත් ප්‍රතිපත්ති පිළිබඳව සම්පූර්ණ එළිදැක්වීමක් කරලා නැහැ. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව වුන් කියලා තියෙන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ තමයි මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න කියලා. එහෙමනම් දැන් මේ සංවාදයක් තියලා මොනවද සංවාද කරන්නේ? මට නම් පේන්නේ මේක මූද හත් ගව්වක් තියලා මේ අමුඩ ඇඳගෙන නටාගෙන දඟලීමක් සිද්ධ වෙන්නේ. මේ වෙලාවේ නම් මෙහෙම සංවාද තිබීමේ අවශ්‍යතාවක් අපිට පේන්නේ නැහැ. ඒක තමහර විට තෙවන පාර්ශවයක අවශ්‍යතාවක්ද කියලත් අපිට සැකයක් මතුවෙනවා. මොකද දැන් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ නැත්නම් ඊට ඉස්සෙල්ල මොනවද සංවාද කරන්න තියෙන්නේ? ඓතිහාසිකව ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මේ රටේ ජාතිකත්වයේ සහ සමාජ සාධාරණත්වයේ නියෝජනය කරපු දේශපාලන බලවේගය. හැබැයි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව දේශපාලන පොරපිටියට ඇදලා දාලා ජනාධිපති වෙනට ඇදලා දාලා කරපු විකෘතිය නිසා තමයි ඒ දේශපාලන බලවේගය අද සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. එදා 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට උදව් කරපු හැම කෙනෙක්ම මං හිතන්නේ අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන දේශපාලන බලවේගය විනාශ කිරීමට දායක වුණා කියන එකයි මට පේන්නේ. දැන් ඒක නිවැරදි කරන්න ඉතාම අපහසු තත්යකට පත් වෙලා තියෙන්නේ. මොකද පාර්ශව ගණනාවක් අධිකරණයේ හමුවට ගිහිල්ලා තියෙනවා. එතකොට අධිකරණයක් තීන්දුව తీරන ගණනාවක් දීලා තියෙනවා. මම හිතන්නේ මේ එක නඩුවක්වත් කෙටි කාලෙකින් ඉවර වෙන නඩු නෙමෙයි. මොකද ලංකාවේ මේ නඩු විභාග කරලා ඉවර වෙන්න සාමාන්‍යයෙන් මාස ගණනක් වර්ෂ ගණනාවක් ගත වෙන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මං හිතන්නේ කෙමෙන් කෙමෙන් අවසානය කරා යන වගක් තමයි අපිට පේන්නේ. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකයෙක් වෙන නලින් හේවගේ මහත්මයා කියනවා 80-89 කාලේ ඔවුන් මරා දැමුවේ ස්ත්‍රී දූෂකයන්ව කියලා. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් පැන නගිනවා, ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත්ත ජාතික ජන බලවේගයට බලයක් හිමි වුණොත් මේ රටේ ස්ත්‍රී දූෂකයන්ට නැවත ඒ දඬුවමම දෙනවද? නඩු විභාගයක් කරන්නේ නැතුව කරුණු සෙවිල්ලක් බලල්ලක් කරන්නේ නැතුව ස්ත්‍රී දූෂණයක් කරපු කෙනෙක්ට ඇවිල්ලා රැට ගෙදෙට ඇවිල්ලා වෙඩි තියලා යන එකද ප්‍රතිපත්තිය? ඒ වගේම ස්ත්‍රී දූෂණ නොවන තවත් අපරාධ තියෙනවනේ. එතකොට ඒ අපරාධවලටත් ඒ කාලේ මං හිතන්නේ දඬුවම් දෙන්නේ නැති ওই විදිහටම. අපි දැක්ක සමහරුන්ගේ අත් කපා දැමුවා, කකුල් කපා දැමුවා, කටවල් කපා දැමුවා, පණ පිටින් පිච්චුවා. ඒ වගේම මැරුවට පස්සේ ධන හිසින් ඉහලට ශරීර ගෙනියන්න අවස්ථාව දුන්නේ නැහැ. මං හිතන්නේ ඒ ආකාරයේ විවිධ දඬුවම් වැරදි කරපු අයට දීපු දඬුවම් වෙන්න ඕන ඒවා. එතකොට ආන්නේ ලැයිස්තුවත් අපිට කියනවා නම් ස්ත්‍රී දූෂණයට නම් මිනිම ඒ මිනිමැරුම තමයි එයාට ඒ දෙන දඬුවම. ස්ත්‍රී දූෂණයක් කරපු කෙනෙක්ව මරා දැමීම තමයි දඬුවම. එතකොට අනිත් වරදවලටත් ඒ වගේම මොනවාද දෙන දඬුවම් කියලා එතුමා ප්‍රසිද්ධ කරනවා නම් මං හිතන්නේ රටේ ජනතාවට තීරණයක් ගන්න ලේසියි උන් පිළිබඳව.